අයිබෝවන් සැමට කලින් හරි දේ හරියටම ගෙනෙන්න සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයෙන් මම මදුකා සම්රපෝන් මුලින්ම අවධානය යොමු කරමු ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත මෙරට කොරෝනා මරණ 8 දක්වා ඉහළට මියගිය කාන්තාව කුරුණෑගල පොල්පිටිකම ප්‍රදේශයේ පදිංචි කාර්මියක් වයස අවුරුදු 72 අද පස්වරුවෙත් වෛරසය වැළඳුණු රෝගීන් කිහිප දෙනෙකු වාර්තා වෙයි එකලසුනදා සිට ඇඳිරි නීතිය තිබ්බත් වැඩ කරන්නේ මෙහෙමයි හැඳුනුම් පතේ අංකයට අනුව නිවසින් බැහැරව යාම ආරම්භ වන්නේ එකලසුනදා සිට ඇඳිරි නීතිය ලිහිල් කර ඇති දිස්ත්‍රික්කවලට හැඳුනුම් පතේ අංක ක්‍රමය වළංගු නැහැ අගමැති සමග අරලියගහ මන්දිරයේ කළ සාකච්ඡාව සාර්ථකයි ගිය අය කියයි කිසිම වැඩක් නැහැ නොගිය අය කියයි නීති නියම කර ඇති ක්‍රියාපටිපාටි අනුගමනය කරමින් 2020 පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන්න නීතිපති මැතිවරණ කොමිසමට උපදෙස් දෙයි. ඔබ දන්නවද දැඩි උණුසුම් කාලගුණය අනතුරුදායකයි. දේශීය පුවත් වෙතයි මුලින්ම අවධානය. කොරෝනා වෛරසය ආසාදිනී වී සිදු වූ 8 වන මරණය අද පසුබිමේ වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා. වෛරසය ආසාදිනී වී මෙලෙස ජීවිතක්ෂයටපත් වී ඇත්තේ හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටි කුරුණෑගල පොල්පිටිගම ප්‍රදේශයේ පදිංචි 72 වෙනි කාන්තාවක්. පසුගිය 27 වනදා පොල්පිටිගම රෝහලට මෙම කාන්තාව ඇතුළත් කර ඇති අතර අනුරාධපුර රෝහලේදී සිදු කනු ලැබූ කොරෝනා පරීක්ෂණයට අනුව ඇයට කොරෝනා වැළඳී ඇති බවට තහවුරු වී තිබෙනවා. ඒ අනුව පසුගිය 29 වනදා මෙම කාන්තාව IDH රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ. ඉන්පසුව මැයි මාස 2 වනදා හෝමාගම රෝහලට ඇය ඇතුළත් කර ඇත්තේ අධික රුධිර පීඩනය සහ වහුකඩු ආශ්‍රිතව ඇති වී ඇති අසනීප තත්ත්වයක් හේතුවෙන්. මෙලෙස හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටි අදාළ කාන්තාව ජීවිතක්ෂයට පත්වීමෙන් අනතුරුව කොටිකාවත පොදු සුසාන භූමියේදී ආදාහන කටයුතු සිදු කිරීමට කටයුතු කර තිබෙනවා. ඒ සියලු නිරෝධායන නීතිවලට අනුකූලවයි. මෙරට කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයන් සංඛ්‍යාව 721ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යාංශය ප්‍රකාශ කළා. ඊයේ දින තුල මෙරටින් හඳුනා ගැනෙනු කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරස ආසාදිත පුද්ගලින් සංඛ්‍යාව 13ක්. ඉන් පුද්ගලින් 11 දෙනෙකුම වැඩිසර නවික හමුදා කඳවුරේ සමාජිකයින් බවයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවෙන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ. අනෙක් පුද්ගලින් දෙදෙනා එම නවික හමුදා සමාජිකයින් සමග සමීප සබඳතා පැවැත්වූ පුද්ගලින් වනවා. ඒ අනුව කොවිඩ් 19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් පුද්ගලින් 523 දෙනෙකු තවදුරටත් රෝහල්වල වෛද්‍ය අධීක්ෂණ යටතේ පසු වනවා. මෙවන විට මෙරට පුද්ගලින් 187 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. මෙතර කොරෝනා වෛරසය ආසාදිනී වී IDH රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිට පූර්ණ සුවය ලැබූ ප්‍රථම නාවික හමුදා සෙබලා අද රෝහලින් පිටව ගොස් තිබෙනවා. නාවික හමුදා මාධ්‍ය ඒකකයේ සඳහන් කළේ පසුගිය අප්‍රේල් මාස 25 වනදා ඔහු කොරෝනා ආසාදිතයෙකු බවට හඳුනා ගැනීම හේතුවෙන් IDH රෝහල වෙත ඇතුළත් කළ බවයි. කෙසේ වෙතත් ඔහු රෝහලින් පිටව ගියද සෞඛ්‍ය උපදෙස් මත තවත් දින 14ක් නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමු කර තිබෙනවා. මෙතර කොවිඩ් 19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් මෙරටට පැමිණීමට අපේක්ෂාවෙන් බ්‍රිතාන්‍යයේ රැඳී සිටි පළමු ශ්‍රී ලංකිකයින් කණ්ඩායම අද අලුයම දිවයිනට පැමිණියා. එම පිරිස රැගත් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ UL-503 දරන ගුවන් යානය අද අලුයම 3:30ට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත ළඟා වූ බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. ශ්‍රී ලංකිකයින් 208 දෙනෙකු ලන්ඩන් නුවර හීත්‍රෝ ගුවන්තොටුපළ සිට මෙලෙස දිවයිනට පැමිණ ඇති අතර ඔවුන් විෂ බීජ හරණ කටයුතු වලින් අනතුරුව යුද හමුදාව විසින් නිරෝධායන මධ්‍යස්ථාන වෙත පිටත් කර තිබෙනවා. Sam discards the mask in a waste container. Sam performs hand hygiene. Great job, Sam.
මෙතර බ්‍රිතාන්‍ය රැඳී සිටින තවත් ශ්‍රී ලංකිකයින් කණ්ඩායමක් දිවයිනට රැගෙනීම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවයේ දෙවන විශේෂ ගුවන් යානය අද අලුයම 4ට කඩුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබෙනවා. මෙරටට පැමිණීමට අපේක්ෂාවෙන් බ්‍රිතාන්‍ය රැඳී සිටින ශ්‍රී ලංකිකයින් රැගෙනීම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවය විසින් විශේෂ ගුවන් ගමන් වාර 3ක් සංවිධානය කර තිබෙනවා. මේදක්වා කාලය තුල නාවික හමුදා සමාජිකයින් 296 දෙනෙකු COVID-19 වෛරසය ආසාදිත පුද්ගලයන් ලෙස හඳුනාගෙනු බව යුද හමුදාපති ලුතරන් ජෙනරාල් චවෙන්ද්‍ර සිල්වා මහතා පවසනවා. COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවට එක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. එක්සත් රාජධානියේ සිට අද උදෑසන 208 දෙනෙක්ගෙන් යුත් කණ්ඩායමක් ශ්‍රී ලංකාවට රැගෙනු ලැබුණා. ඒ රැගෙන ආවේ ශ්‍රී ලාංකික ශිෂ්‍ය ශිෂ්‍යාවන් 208 දෙනෙක්. ඒ 208 දෙනාම අද දිනේදී ශ්‍රී ලංකා යුද හමුදා විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වෙත ඔවුන්ව යොමු කරනු ලැබුවා. අද දින වෙන විට නිරෝධායන මධ්‍යස්ථාන 35ක් පවත්වාගෙන යනු ලබන අතර 4522 දෙනෙකු තව දුරටත් නිරෝධායන වෙමින් පවතිනවා. ශ්‍රී ලංකා නාවික හමුදාවේ අපගේ වීරෝදාර රණවිරුවන් ආසාදින වූ සංඛ්‍යාව අද වන විට සම්පූර්ණ සංඛ්‍යාව 296ක් හැටියටයි සලකන්නේ. වැරිසර නාවික හමුදා කඳවුර තුළ එයි බහුතරයකුත් සුළු පිරිසක් නිවාඩු ලබාගෙන සිටිද්දී ආසාදින ලක් වූ අය හැටියට සලකනු ලබනවා. ඊයේ දිනය තුළ PCR පරීක්ෂණ 1636ක් කරලා තියෙනවා. 13 දෙනෙක් පමණයි ආසාදිතෙන් හඳුරාගෙන තියෙන්නේ. වැලිසර නාවික හමුදා කඳවුරේ තවදුරටත් PCR පරීක්ෂණය කරනු ලබනවා. කොළඹ නගරයේ තෝරාගත් ප්‍රදේශවල ඉලක්ක කණ්ඩායම්වල PCR පරීක්ෂණ සිදු කරනවා. රෝහල් තුල ඉලක්කගත ආකාරයට PCR පරීක්ෂණ සිදු කරනවා. ඊයේ දවසේදීත් අපට වාර්තා වෙච්ච රෝගීන් 13 දෙනාගෙන් 11 දෙනෙක් නාවික හමුදාවේ සේවයේදී සිටින්නන්, ඒ වගේම ඉතුරු දෙදෙනා නාවික හමුදාවේ ඒ සේවයේදී සිට රෝගාතුර රෝගා තත්ත්වයට පත් වෙච්ච ඔවුන්ගේ ආශ්‍රිතයන්. ලංකාවේ අපිට දැඩි විශ්වාසයක් තියෙනවා. මේ රෝගය තවදුරටත් සමාජගත වීම අපට මහත් පරිශ්‍රමයකින් වළක්වා ගන්නට පුළුවන් කියන ආකාරය. ඇඳිරි නීතියේ තිබියදී ජන ජීවිතයේ යථා තත්ත්වයට පත් කිරීම සම්බන්ධයෙන් බොහෝ දෙනා ප්‍රශ්න මතු කරමින් සිටිනවා. ඒ අනුව ජනාධිපති මාධ්‍යංශය විසින් අද පස්වරුවේ මාධ්‍යයට නිවේදනයක් නිකුත් කරමින් ඇඳිරි නීතියේ තිබියදී ජන ජීවිතයේ යථා තත්ත්වයට පත් කරන්නේ කුමන ආකාරයකින්ද යන්න පැහැදිලි කර තිබෙනවා. මෙම පැහැදිලි කිරීමට අනුව ජාතික හැඳුනුම්පතේ අවසන් අංකයට අනුව නිවසින් බැහැරව යාමේ අවසර ලැබෙන්නේ මැයි මස 11 වන සඳුදා සිට වන අතර එම අවසරය ලැබෙන්නේද ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශ රාත්‍රි 8 සිට අලුයම 5 දක්වා එම දිස්ත්‍රික්කවල මැයි මාස 6 වන බදාදා රාත්‍රී 8 සිට මැයි මාස 11 වන සඳුදා අලුයම 5 දක්වා ඇඳිරි නීතිය ක්‍රියාත්මකව පවතිනවා. කොළඹ ගම්පහ කළුතර සහ පුත්තොලම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය තිබියදී ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම ආරම්භ වන්නේ මැයි මාස 11 වනදා සිටයි. මෙම වැඩපිළිවෙල අද සිට ආරම්භ කිරීමට කලින් සැලසුම් කළද මේ සතියේ නිවාඩු දින 4ක් යෙදී තිබීම නිසා එය මැයි මාස 11 වනදාට වෙනස් වූ බවයි ජනාධිපති මාධ්‍යංශය පෙන්වා දෙන්නේ. ජන ජීවිත යථා තත්ත්වයට පත් කිරීමේ මූලික කාර්යයන් සිදු වන ආකාරය පිළිබඳවද ජනාධිපති මාධ්‍යංශය පැහැදිලි කර තිබෙනවා. එමෙන්ම ඇඳිරි නීතිය තිබියදී නිවෙස් වලින් බැහැර යාමට අවසර ලැබෙන කණ්ඩායම් පිළිබඳව පැහැදිලි කරමින් ජනාධිපති මාධ්‍යංශය පෙන්වා දෙන්නේ අවශ්‍යයෙන්ම සේවයට වාර්තා කළ යුතු අය හැර සෙසු ජනයා රෝග නිවාරණයට සහාය වනු පිණිස නිවෙස් වල රැඳී සිටින ලෙසයි. නිවසින් බැහැරව යා හැකි ආහාර හා ඖෂධ වැනි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා පමණයි. ජාතික හැඳුනුම් පතේ අවසාන අංකය අනුව නිවෙස් වලින් බැහැරව යාමට ලබා දෙන අවසරය අදාළ වන්නේ කුමන ප්‍රදේශවලටද කවදා සිටද යන්න පිළිබඳව පැහැදිලි කරමින් ජනාධිපති මාධ්‍යංශය පෙන්වා දෙන්නේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල පමණක් ජාතික හැඳුනුම් පතේ අවසාන අංකය අනුව නිවසෙන් බැහැරව යා හැකි බවයි. එමෙන්ම ජාතික හැඳුනුම් පතේ අවසන් අංක 90 නිවසින් බැහැරව යාමේ අවස්ථාව ලැබෙන්නේ මැයි මාස 11 වනදා සිට බවත් ඇඳිරි නීතිය ලිහිල් කළ විට එය අදාළ නොවන බවත් ජනාධිපති මාධ්‍යංශය අද පස්වරුවේ නිකුත් කළ නිවේදනයේ පැහැදිලි ලෙස සඳහන් කර තිබෙනවා.
අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් කැඳවා තිබූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ හමුව අරලියගහ මන්ත්‍රියේදී පැවැත්වුණා. කෙසේ වෙතත් විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂ කිහිපයක්ම අදාළ රැස්වීම වර්ජනය කර තිබුණා. ඒ අනුව එක්සත් ජාතික පක්ෂය සමගි ජනබල වේගය ජනතා විමුක්ති පෙරමුණ මීට සහභාගී නොවූ අතර දෙමළ ජාතික සන්ධානය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙන්ම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ප්‍රමුඛ පක්ෂ කිහිපයක් සාකච්ඡාව සඳහා සහභාගී වී සිටියා. මෙම අවස්ථාවට සෞඛ්‍ය විදේශ රටවලින් ආධාර ලැබිලා තියෙන බවත් මෙම ආධාර හරියාකාරව භාවිතා කරන්න නැති බවත් විපක්ෂයේ චෝදනා කරනවා. නිසා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට මම ඔබතුමාගෙන් දැනගන්න කැමතියි. මේ වෙනකොට කොපමණ මුදලක් අද වෙනකොට විදේශ රටවලින් මුදල් අපට ලැබිලා තියෙනවද? ඒවා මොන මොනේ සඳහා වියදම් කරලා තියෙනවද කියන එක අපි දැනගන්න කැමතියි. මේ මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුම ඇවිල්ලා ඉන්නවා. මම එතුමාටම කියනවා දැන් මේකටම උත්තරයක් දෙන්න කියලා. මොකද එතුමාම කිව්වොත් හොඳයි මේක. ලෝකයේ ප්‍රධාන වශයෙන් තියෙන මල්ටිලැටරල් ආයතනයක් World Bank එක මේ වෙනකොට ක්‍රයිසිස් රෙස්පොන්ස් කියලා ඒ ස්කීම් එක යටතේට එකඟ වෙලා තියෙනවා ඇමරිකානු ඩොලර් මිලියන 127ක් ලබා දෙන්න. එතකොට ඒ 127 තාම අපිට ලැබිලා නැහැ. දැනට මම මුදල් ලේකම්වරයා හැටියට එම අග්‍රීමන්ට් එක විතරයි අත්සන් කරලා තියෙන්නේ. ඩොලර් මිලියන 128ක්. හැබැයි ද වෙනකොට තාම මුදල් ලැබිලා නැහැ. අපි රුපියල් වලින් වියදම් කරපු ඒවට රීම්බර්ස් කරගන්න පුළුවන් වෙයි. යම්කිසි කොටසක් ඒක තනිකරම ඒ 127ම තියෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය සහ කොවිඩ් සම්බන්ධ වියදම් පියවා ගැනීම සඳහා ද්‍රව්‍යමය ආධාර ලැබිලා තිනු. ටිකරු අගමැතිතුමනි පුරාම PCR පරීක්ෂණය පවත්වගෙන යනවා. එන්නතක් සොයා ගන්නකම් අපි දන්නවා PCR එක සැරයක් හෝ දෙසරයක් මතාවක් සමහරලාට කරන්න සිදු වෙනවා. ඒ නිසා එය ව්‍යාප්ත කිරීමට කටයුතු කරන මෙන් මාගෙන් දසිනවා. ඒ වගේම අද මෙතන උතරයක් මන්ත්‍රීවරු ඇමතිවරු සිටිනවා. යෝජනා කරනවා මම ඉල්ලා සිටිනවා යතමානිව අපිට ලැබෙන පෙන්ෂන් එකෙන් ටර්ම් වැටුපෙන් එක මාසයක් කො PCR පරීක්ෂණ කිරීම සඳහා ලබා දෙන්නවා නම් හොඳයි. සමාජ මාධ්‍ය තුල සිඟිති පාතාලයක් නමින් පුංචි දරුවන් ඒ තත්වයට පත්වීමේ අවස්ථාවක් තිබේ. ඒ වගේම යෝජනා කරනවා ගරු අග්‍රාමාත්‍යතුමනි පාසල් කාලයේ ආරම්භ වෙනකම් ඔබතුමාගේ කලාවගේ දරුවන්ට අහුම්කන් දීමට වැඩපිළිවෙලක් හදලා දෙනවා නම් තාමත්ම මේ අවස්ථාවේ හැටියට කාලෝචිතයි කියලා යෝජනා කරා. මේ එළඹෙන්නේ උතුම් වෙසක් පුර පොසලොස්සක් පොහොය දවසේ තනිදට ඒ දවසේ අපිට සමරන්න වෙන්නේ නැහැ අපි වෙනද සැමරුව වගේ. ඉතින් මම හිතන්නේ විහාරස්ථානවල මේ පාර වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේත් නැහැ. ඒ නිසා මම හිතන්නේ මාධ්‍ය එක channel එකක් සම්පූර්ණයෙන්ම වැඩසටහන එදිනදා එදා දවස තුලදී ක්‍රියාත්මක කරන්න කියන ඉල්ලීම මේ වෙලාවේදී විශේෂයෙන් මතක් කරනවා. හැම මාධ්‍යම වගේ මම සූදානම් වෙලා ඉන්නවා. මේ අපේ රටේ අපේ ජනතාව බඩගිනි ඉන්න අපිට දෙන්න බෑ. කොළඹට එන ඩිස්ත්‍රික් වල ඉඳලා මිනිස්සු අවිල්ලා ඉන්නවා. මිනිස්සු බඩගිනි ඉන්නවා. ඒක අපි බලන්න ඕන. අද රටට අපිට අල්කොහොල් අවශ්‍ය නැහැ. ඒ නිසා පුළුවන් තරම් අපිට අවශ්‍ය ආකාර නිෂ්පාදනය කිරීමට මේ අවස්ථාව මාගේ අවසර දෙන්න ඕන. මෙම හමු අවසන් වීමෙන් අනතුරුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙලෙස මාධ්‍යට අදහස් පළ කළා. සෙල්ලම් පාර්ලිමේන්තුවක් කැඳවනවා වෙනුවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීන් කැඳවලා වර්තමාන තත්ත්වය පිළිබඳව එයාට දැනුම් දීලා එයාගේ අදහස් ලබා ගත්ත අනාගතය කරන්න ඕන කාරණා සම්බන්ධයෙන් ඉතින් ඇත්තටම පරණ පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රී විතරක් කැඳවුවොත් තමයි ඒක සෙල්ලම් පාර්ලිමේන්තුවක් වෙන්නේ. TNA ක හිටපු සියලුම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරලා හිටියා. UNP ක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිටියා. ඒ කියන්නේ මේ අවසාන පාර්ලිමේන්තුවේ නෙවෙයි ඉස්සල්ල තිබුණානේ පාර්ලිමේන්තුව සමස්තයක් වශයෙන් පොදුවේ අදහස උනේ රජයේ විසින් මේ තත්වය පුරණවසංකතය පාලනය කරලා තිනවයි කියන කාරණේ ඉදිරි කාල සීමාව තුළදී ජන ජීවිතය යථා තත්ත්වයට පත් කර ගැනීම සඳහා අවශ්‍ය තවත් යෝජනා තමයි ඉදිරිපත් වුනේ. AVP එක UMP එක ඒ වගේ වර්ධනය කරලා දුන්න සමහරක් කල්පනාවක් නැතිකම වෙන්නේ නැති නේද මේ වගේ වෙලාවක ඇවිල්ලා තමුන්ගේ ප්‍රශ්න ඉදිරිපත් කරලා අරලියගහ මන්ත්‍රී අද පැවති සාකච්ඡා ඵල රහිත එකක් බවයි එක්සත් ජාතික පක්ෂය සමගි ජනබල වේගය සහ ජනතා විමුක්ති පෙරමුණ පවසන්නේ.
අපි සියලු දෙනාම පැවසුවේ අපි කිසිම වරක් ප්‍රසාදයක් ගන්න නැහැ අපිට අඩු ගානේ කෑම වේලක්වත් තෝන්නේ නැහැ තේකක්වත් තෝන්නේ නැහැ අපි අපේ වැටු සියලු දේ වරක් ප්‍රසාදයක්ම අපි අතා කියලා දානවා අපිට ඒ කිසි දෙයක් ඕනේ නැහැ ආණ්ඩුවට සහයෝගය දෙන්න මේ කොරෝනා වෛරසය ඉව මේ රකින් තුරන් කරන්න ඉවර කරන්න අපේ සම්පූර්ණ සහයෝගය දෙන්න පාර්ලිමේන්තුව නැවත කැඳවන්න නමුත් පාර්ලිමේන්තුව නැවත කැඳවන්න පුළුවන්කම තියෙද්දි අගමැතිතුමා 225ම කැඳවන අඩලි ගාමන් දෙන්න ඉතින් අපි අපිට අගමැතිතුමාගේ අඩලිගා මන්දිරයට ගිහිල්ලා එතනින් ගිහිලා කෑම වේලක් කන්න කියලා එන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද අපි කියන කිසි දෙයක් ගණන් ගන්නෙත් නැහැ. අපි කියන දෙයක් අහන්නෙත් නැහැ. මේ සෙල්ලම් කරන්නේ පාණ්ඩුව රටේ ජනතාවත් එක්ක. රටේ ආර්ථික තත්ත්වය සම්පූර්ණයෙන් බිඳ වැටිලා. එදිනෙදා සමාජ කටයුතු සම්පූර්ණයෙන්ම වැටිලා. අද දරුවන්ට පාසල් 45 ලක්ෂයක් දරුවන්ට පාසලට යන්න පුළුවන් කමක් නැහැ. රාජ්‍ය යන්ත්‍රයේ ක්‍රියාත්මක නැහැ. මේ එකක්වත් ක්‍රියාත්මක නොකර මුඛාවරණ පැලඳගෙන මේකදයක් දුරින් ගිහිලිවල පොලිමේ ඉඳලා රාජ්‍ය නිලධාරීන් සහ මේ රටේ 1 කෝටි 60 ලක්ෂයක් ඡන්දදායකින් බිල්ලට දීලා ඒ අයට මම හිතනවා මරණේ දොර විවෘත කළා ආණ්ඩුවට ඕන 3/2 බලයක් අරගෙන ඊට පස්සේ මේ රටට හෙන ගහලා ගියත් කමක් නැහැ රටේ ජනතාව ඕන විදියකට ඒවා විඳ දරා ගනිත් පුදෙන් අපිට ඕන අපේ පවුල විතරක් මම හිතනවා මේ ජීවත් වෙන්න ඕනේ විපක්ෂයේ තියෙන්නේ විශේෂයෙන්ම ජනතාව රකගත්තු ජනතාව නැතුව අපි ජනතාව අමාරුව වැඩලා අපි දේශපාලන වශයෙන් ජයග්‍රහණය කර කිසිම වැඩක් වෙන්න නැහැ රටක් ඉතුරු වෙන්නේ නැහැ අපේ ඉලක්කය ජනතාව ජනතාව සුරක්ෂිතව ආරක්ෂා තිබීමයි අපේ විශේෂයෙන් වැදගත් දෙයක් අපි සලකන්නේ ආණ්ඩුව ඡන්ද කරන්න හදනවා අපි කියනවා මේ කොරෝනා පරද්දමු කියලා නෑ නෑ ආණ්ඩුව ඡන්ද කරන්න හදනවා ජනාධිපතිවරයාට තමයි පාර්ලිමේන්තු විසිරීමේ බලය තිබුණේ ජනාධිපතිවරයාක විසිරුලා තියෙනවා එතකොට ඒක ආපහු කැඳවනවද එහෙම නැත්නම් මේ මුදල් වෙන් කර ගැනීම සඳහා තියෙන ඉඩ කොහොමද තියෙන්නේ ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කර ගැනීම සඳහා මැදිහත් වීමක් කිරීමේ උමනාව තියෙනවා ඒක කරන් තියෙන අරලියගහ මන්දිරයේ සෙල්ලම් පාර්ලිමේන්තු කැඳවලා නෙමෙයි එහෙනම් ඒක කරන්න තියෙන්නේ ශ්‍රේෂ්ඨ අධිකරණයට ගිහිල්ලා අර්ථ විග්‍රහයක් කරගන්න එතකොට ශ්‍රේෂ්ඨ අධිකරණය කියයි මෙතනින් එහාට යන්න නම් එක්ක පාර්ලිමේන්තුව කැඳවන්න එහෙම නැත්නම් පාර්ලිමේන්තුව කැඳවන්නේ නැතුව ජනාධිපතිවරයාට මෙහෙම යන්න පුළුවන් කියලා හැබැයි මෙහෙම කියන්නේ නැතුව රටේම මිනිස්සු මේ තත්ත්වය පිළිබඳ සාකච්ඡා කරද්දී ආණ්ඩුව සෙල්ලම් පාර්ලිමේන්තු කැඳවලා සිඟිති ආතල් ගන්නවා. ඉතින් මේ සිඟිති ආතල් ගන්න සෙල්ලම් පාර්ලිමේන්තුවට යන්න අපිට වෙලඩක් නැහැ. දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකටම මෙම කාල සීමාවේ දැඩි උණුසුම් කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකටම මෙම කාල සීමාවේ දැඩි උණුසුම් කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. විශේෂයෙන් නැගෙනහිර, වයඹ, උතුරුමැද, බස්නාහිර, දකුණු පළාත් මෙන්ම මන්නාරම, වවුනියාව, මුලතියෝ, කිලිනොච්චි සහ මොනරාගල යන දිස්ත්‍රික්කවල ඇතම් ස්ථානවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 32ත් 41ත් අතර දක්වා ඉහළ යා හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ. ඒ මිනිස් සිරුරට දැනෙන උණුසුම් වැඩි අවද මට්ටමක් වන පැවෙත් ඒ පිළිබඳ අවධානය යොමු කළ යුතු බව කලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා. අපි සමහරක් වෙලාවට අපේ ඒ උෂ්ණත්වය ඒ කියන්නේ හීට් ඉන්ඩෙක්ස් කියන එක කියනවා අපි සාමාන්‍යයෙන් සෙන්ටිග්‍රේඩ් අංශක 31 ඉඳන් 40 දක්වා ඉහළ යනවා කියලා. නමුත් මේක ඇත්තෙන්ම වායු ගෝලයේ තියෙන උෂ්ණත්වය නෙවෙයි. එතකොට දැන් උදාහරණයක් මම කිව්වොත් අපි හිතමු වාහනයක් තියෙනවා. මේකේ සියලුම ජනේල් වහලා අවුවේ යම් වෙලාවක් තුල තියෙනවා. ඊට පස්සේ අපි ඇවිල්ලා මේ වාහනේ ඇරලා අපි මේකේ වාඩි වුණොත් අපිට දැනෙනවා අධික උණුසුමක්. අන්න ඒකට අපි කියනවා අපිට දැනෙන උෂ්ණත්වය. ඒ වගේ උෂ්ණත්වයක් තමයි ওই සෙන්ටිග්‍රේඩ් අංශක 40 45 වගේ ගණන් වලට යනවා කියලා හිතන් කියවෙන්නේ. නමුත් වායුගෝලීය උෂ්ණත්වය සාමාන්‍ය මේ දිනවල තියෙන්නේ සෙන්ටිග්‍රේඩ් අංශක 34 වැඩිමනොත් 34 35 ඒ වගේ මට්ටම් වලට යනවා. විචලනයේ සහ ලවණ ඉවත්වීම නිසා ඇතිවන මස්පිඩු පෙරලීම, අධික උෂ්ණත්වය නිසා ඇතිවන මහන්සිය ඇතුළු තවත් සංකූලතා කිහිපයක්ම මෙම දිවයිනේ පවතින අනිසි උෂ්ණත්වය සමගින් ඇතිවන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ. කැතියනවා කියන එක කියන්න පුළුවන් අපිට මේක ඇත්තරම වෛද්‍ය විද්‍යාවත් එක්ක යන කරුණක්. හැබැයි මට මගේ තියෙන සාමාන්‍ය දැනීම තුළ විශේෂයෙන්ම ලදරුවන් ඊට අමතරව මහලු අයට ඊළඟට නොයෙකුත් ඩෙඩ රෝග තියෙන අයට මේ තත්ත්වය බලපාන්න හැකියාවක් තියෙනවා. ඉතින් එවැනි තත්ත්වයන් මගහරවා ගන්න ඒ කියන්නේ විශේෂයෙන්ම විජලණය වෙනවා. එතකොට මේ தත්ත්වය මගහරව ගන්න තියෙන එකම දේ ජලය නිරන්තරයෙන්ම පානය කිරීම වඩා සුදුසුයි. ඊට අමතරව අධික මහන්සි වෙන රාජකාරිය වල නියැලෙන්න එපා. ඒ වගේ සෙවණක ඉන්න ඒ වගේ කරුණු තමයි අපිට පැහැදිලි කරන්න පුළුවන්. සියද රාත්‍රී ප්‍රවෘත්ති විකාශය නිමවට පත්වනවා. තවත් උණුසුම් පුවත් දෙන ගැනීම සඳහා පිවිසෙන්න www.siyadanews.lk අපගේ වෙබ අඩවිය වෙත. සුබ රාත්‍රිය. We'll be right back.
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.